අයිබෝවන් සුබ දවසක් ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවා ලේසියෙන්ම ගෙදරදී ඉන්දියාපු කොත්තු එකක් කොහොමද හදාගන්නේ කියලා ගෙදර තියෙන දේවල් වලින්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඊට කලින් ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. මුලින්ම ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට මම පොල් තෙල් එකතු කරගන්නවා. පොල් තෙල් ටික හොඳින් රත් වෙනකොට මම ඒකට කපාගත්තු පොඩියට කපාගත්තු ඉඟුරු සුදු ලුණු එකතු කරගන්නවා. ඉතින් ඒ ටික මේ විදිහට ටික වෙලාවක් බැදෙන්න ඇරලා මම ඒකටම එකතු කරගන්නවා හීනියට කපාගත්තු ලොකු ලුණු ගෙඩියක්. දැන් ඒකත් ටික වෙලාවක් තෙම්පරාදු කරගන්න ඕනේ. දැන් මම මේකට එකතු කරගන්නවා කපාගත්තු කැරට්. කැරට් ටිකත් මේ වගේ කලවම් කරගෙන ඉවර වෙලා මම ඒකටම එකතු කරගන්නවා කපාගත්තු ලීස්. ඉතින් ලීස් ටිකත් එකතු කරගෙන මේක ගොඩක් වෙලා තියන්නේ නැහැ. ඒකම වගේ මම මේකට එකතු කරගන්නවා බිත්තර එකක්. ඊට පස්සේ මේ ටික හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. දැන් මම මේ එකතු කරගන්නේ කැලිමිරිස්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැලිමිරිස් ගම්බිරිස් දෙකම එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට ලුණුත් එකතු කරගන්නවා. ඒ ටික හොඳට කලවම් කළාට පස්සේ ඉඳිආප ටික මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මම ඉඳිආප ටික දෙපාරකට තමයි එකතු කරගන්නේ. එතකොට මේක හොඳට කලවම් කරගන්න පුළුවන්. දැන් මම මේකට තව කැලිමිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔගොල්ලොත් මදිනම් එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික කලවම් කරගත්තට පස්සේ මේකට ඔගොල්ලන්ට පුළුවන් චිකන් හොදි හරි නැත්නම් මාළු හොදි හරි එකතු කරගන්න. එකතු කරගෙන විනාඩි දෙකක් විතර මේක හොඳට මේ විදිහට කලවම් කරගන්න තමා තියෙන්නේ. ඉතින් මම ඉඳිආප කොත්තු එක හදාගෙන ඉවරයි. ඉතින් හරිම ලේසියෙන් හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම මේක හරිම රසයි. ඉතින් කඩෙන් ගන්නවට වඩා අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් නම් හොඳයි නේ. ඉතින් මේකට ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනෙත් නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔගොල්ලොත් හදලා බලන්න. තවත් මේ වගේ රසවත් රෙසිපි එකකින් ආයෙත් හම්බ වෙමු. එතකන් ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.